තිමෝති විලියම් කියන්නේ ඔටිසම් රෝගෙන් පෙළුණ වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක්. 2022 ජුනි මාසයේ පොලිසිය විසින් මොහුව ඔහුගේ නිවසේදී සොයාගද්දී මිය ගිහින් හිටියා. එහිදී ඔහුගේ බර රාත්තල් 69ක් වුණා. ඒ වගේම තිමෝති මිය ගිහින් තිබුණේ කන්න නැතිකම නිසාම යන ඔහුගේ සිරුර දකින ඕනම කෙනෙකුට වැටහුණු දෙයක්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ තිමෝති විලියම්ගේ මර්ඩර් කේස් එක සම්බන්ධයෙන්. තිමෝති මිය ගියේ කොහොමද? ඔහුට මොකක් දුනේ? ඉතින් අපි අද ඒ සම්බන්ධව කතා කරමු. ඉතින් මේ වගේම වීඩියෝ බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. තිමෝති ජීවත් වුණේ ඔහුගේ මව වන 44 හැවිරිදි ෂැන්ඩා වැන්ඩ ආකා සහෝදරයා වන පෝල් ෆර්ග්යුසන් එක. තිමෝති නිවසේ අධ්‍යාපනය ලබන දරුවෙක් වුණා. තිමෝතිට තමගේ අම්මා හා අයියා විසින් ඉවසගත නොහැකි දසවද දීලා තිබ්බා. තිමෝතිට නිදාගන්න ලැබුණේ අල්මාරියක් වගේ ඉතා කුඩා කාමරයක්. ඒ වගේම ඔහුට පොරෝණයක් විදිහට ලැබුණේ ඉටි කොළ වලින් හදපු කාපට් එකක්. ඒ වගේම ඔහුගේ අත්වලට විලංගු දාලා තිබ්බා. තිමෝතිට කන්න දුන්නේ නැහැ. තිමෝතිට ශීතකරණෙන් කෑම ගන්න බැරි වෙන ශීතකරණයට ලොක් දාලා තිබ්බා. ඒ වගේම ඔහුට කෑමට දුන්නේ දරුවෙකුට කන්න බැරි තරම් අධික සැර ඇති සෝස් වර්ගයක්. ඒ විතරක් නෙමේ, ඔහු නිදාගන්න එක වළක්වන්න තිමෝතිගේ අම්මා විවිධ උපක්‍රම තිමෝතිට භාවිතා කරා. ඒ විතරක් නෙමේ, තිමෝතිව අධික ශීත වතුර වලින් නාවන්න සැලැස්සුවා. තිමෝති මිය යන පැය ගානකට කලින් එක දිගට පැය 9ක් පමණ තිමෝතිව සීතල වතුර දෙන ටබ් එකක බස්සලා තිබිලා තියෙනවා. මේ වැඩේ කරලා තියෙන්නේ පෝල්. පෝල්ගේ පාපොච්චාරණය අනුව පෝල් මේ වැඩේ කරලා තියෙන්නේ තමන්ගේ අම්මගේ ඉල්ලීම මත. ඒ විතරක් නෙමේ, පෝල් විසින් තිමෝතිගේ ලිංගික අවයව වලට සැර සෝස් වර්ග දාලා තියෙනවා. අවසානයේ මේ සියලු වදහිංසා වගේම කුසගින්න දරා ගන්න බැරි තැන තිමෝති මරණයට පත් වෙනවා. තිමෝතිගේ වෛද්‍ය වාර්තාවලට අනුව තිමෝති මරණයට පත් වෙන්නේ හයිපෝතමියාව සහ කුසගින්න නිසා. අවසානයේ තිමෝතිගේ මව, ඒ කියන්නේ ෂැන්ඩා වැන්ඩ ආක්, මිනීමරුම් චෝදනාවට හා අපයෝජනය සම්බන්ධව වරදකරු වෙලා වැන්ඩට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙනවා. ඉතින් මේ වගේම ලෝකයේ සිදුවන සත්‍ය සිදුවීම් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්න. සුබ දවසක්.